සෙනෙහබර මවක් සිංගිති දරුවෙක් තුරුළු කරගෙන සිටීම සාමාන්‍ය දැකුමක්. ඒත් බිත්ති හතරකින් වට වූ මද්‍රව්‍ය විශෝධන මධ්‍යස්ථානයක තවත් කාන්තාවන් රැසක් අතර සාමාන්‍ය කාමරයක තරුණ මවක් අත දරුවෙක් සමග ජීවත්වෙනවා දැකීම විරලයි. එය හද කකියවන දසුනක්. ඇය කොළඹ ගෙන්දගම් පොළවේ ජීවත්වන මුස්ලිම් කාන්තාවක්. සිංහල තරුණයෙකු සමග අතිනතගෙන ආදරෙන් බැඳුණු ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඒත් හිරිමල් තරුණ වියේ සිට මත්කුඩුවලට ඇබ්බැහි වූ මේ අඹු සැමියවලට මතින් තොර ලොවක් නෑ. දරුමල්ලන් ලැබී පුංචි පවුල ටිකෙන් ටික වැඩුණත් ඔවුන් දිනෙන් දින මත්කුඩුවලටම ඇලුනා. දරුවන්ට පිටි පැකට් එක නැති වුණත් කුඩු පැකට් එක නැතුව ජීවිතයක් නැති තරමට ඔවුන් මත්කුඩුවලට ඇබ්බැහි වුණා. කුඩු බීමට මුදල් අතේ නැතිවන විට මත්කුඩු විකිණීමට ඔවුන් පෙළඹුණා. ඔවුන් කුඩුත් සමග නීතියේ රැහැනට කොටු වී හිරේ ගිය වාරානන්තයි. ඇගේ සැමියා කුඩුත් සමග පොලිසියට කොටු වී අදටත් හිරේ. ඔවුන් ගත කළ මත්ලෝලි කාලකණ්ණි ජීවිතය ගැන කලකිරුණු ඇය දරුවන් ගැන සිතා මතින් නිදහස් වීම සඳහා මේ විශෝධන මධ්‍යස්ථානට පැමිණ සිටිනවා. තරමක් දැනුම් තේරුම් ඇති වැඩිමහල් දරුවන් දෙදෙනාම තම නැන්දනියට බාරදී ඇය අත දරුවා රැගෙන විත් ඇත්තේ අත්තම්මාගේ ලේ කිරට හැරෙන්නේ නැති නිසා. ඉදිරියේ අසුන්ගෙන සිටින ඇයගේ උකුලේ සිටි පුංචි සිඟිත්තිය අප වෙතට සුරතල් සිනා පානවා. විටක මවට තදින් තුරුළු වී සිප ගන්නවා. හොඳින් වැඩුණු ප්‍රියමනාප සුදු දෝනි හුරතල් වෙන අයුරු දකින විට අපිට රාජකාරිය අමතක වුණා. වචන මුමුණන සිඟිත්තියගේ හුරතල් පහට මායිම් වී සිටි අපි පියවි සිහියට පැමිණ මවට කතා කළා. නම්ගම් මනංකල්පිත කරමින් අපි ඇයට අලුත් නමක් පටබැන්දා. ඒ සිත්ති. දැන් කතා කරන්නේ සිත්ති. ඇය අපට කියන්නේ මත්කුඩු නිසා ඔවුන්ගේ ජීවිත කූඩු වූ කතාවයි. අපි ජීවත් වෙන්නේ කොළඹ කුණු ඇලක් අද්දර. මගේ මහගෙවලුත් කොළඹ බොරැල්ලේ. මහත්තයා මීගමුවේ. එයත් කුඩු බොන කෙනෙක්. අපි දෙන්න අඳුරගත්තේ මා ළඟට කුඩු ගන්න ඇවිත්. එතකොට මම කුඩු විකුණනවා. ඇයගේ මුව මෙන්ම ඇසුත් කතා කරන ගානයි. නාරි දේහයකින් හැඩකාර සුකුමාල ඇයට තවමත් වයස අවුරුදු 34යි. මත්කුඩුවලට ඇබ්බැහි නොවෙන්න ඇය සැබෑම සුරූපිනියක්. එහෙත් දැන් ඇයගේ දත්මුල් දීවි මූණ ගිලා බැස ඇත්තේ මත්කුඩුවලටයි. මං ඉස්කෝලේ ගියේ 10 වසර පන්තියට විතරයි. ඊට පස්සේ නැන්දලාගේ ගෙදර ගිහින් අතර වුණා. නැන්දලා ජීවත් වුණෙත් කොළඹ වත්තක. ටික දවසක් යනකොට ඒ වත්ත මට හොඳට හුරු වුණා. වත්තේ යාළුවෝ ඇති වුණා. වත්තේ කෙල්ලෝ 4 දෙනෙක් මගේ හොඳම යාළුවෝ වුණා. ගමන් බිමන් ගියේ කෑවේ බිව්වේ අපි 5 දෙනා එකට. එහෙම ඉන්නකොට අපිට හිතුණා කුඩු චුට්ටක් බීලා බලන්න. ඒ වත්තට ගංජා කුඩු කියන්නේ සාමාන්‍ය දෙයක්. වත්තේ 100ක් පදිංචි වෙලා හිටියා නම් 80ක්ම මද්‍රව්‍ය පාවිච්චි කෙරුවා. කුඩු බිව්වේ නැත්තේ පුංචි උණුයි ඇවිද ගන්න බැරිව හිටිය ආච්චිලා සීයලයි විතරයි. කුඩු පැකට් එකක් අරගෙන අපි 5 දෙනත් එක්කම බිව්වා. හොඳ ෆීලින් එකක් දැනුණා. දෙවැනි දවසෙත් කුඩු පැකට් එකක් අරගෙන බිව්වා. සතියක් දෙකක් යනකොට කුඩු පැකට් එක අපිට ගෑවෙන්නත් මදි වුණා. ඊට පස්සේ අපි එක වේලට කුඩු පැකට් 2-3ක් ගත්තා. එහෙම දවසින් දවස අපි බොන කුඩු පැකට් ප්‍රමාණය වැඩි වුණා. උදේ කුඩු බොන්න පටන් ගත්තම නිින්දට යනකම්ම කුඩු බොන තත්ත්වෙටපත් වුණා. ටික දවසක් යනකොට අපිත් එක්ක කුඩු බොන්න වත්තේ කොල්ලෝ 3-4 දෙනෙකුත් සෙට් වුණා. ඊට පස්සේ අපිට සල්ලි නැති වුණත් ඇති වෙන්න මත් වෙන්න කුඩු තිබුණා. සිහි විකල් වෙනකම් කුඩු බීලා මත් වෙලා ගෑනු පිරිමි එක ගොඩේ සතුටු වුණා. හරිම විනෝදෙන් අපේ ජීවිත කූඩු වුණා. අපි ගෑනු වෙච්ච හැටි දන්නේ ඇඳගෙන හිටිය මල් ගවුම් විතරයි. මං කුඩු බොන්න ගන්නකොට වයස අවුරුදු 18ක් විතර ඇති. කුඩු බිව්වා කියලා මට බනින්න ගහන්න කවුරුවත් හිටියේ නෑ. අතේ සල්ලි තියෙනවා නම් කුඩු බොන්න ඕන තරම් නිදහස තිබුණා. ඒ නිදහසෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඇති වෙන්න කුඩු බිව්වා. ඇති වෙන්න දෙයක්වත් නෑ, නැති වෙන්න දෙයක්වත් නැති වුණාම මම වත්තේ කුඩු විකුණන්න පටන් ගත්තා. පෑලියගොඩ තැනකින් කුඩු අරගෙන පැකට් කරලා විකුණුවා. මම ගත්තේ කුඩු ග්‍රෑම් 1-8000යි. ඒකෙන් පැකට් 16ක් හදලා එක පැකට් එකක් රුපියල් 1000 ගානේ විකුණුවා. එක දවසට රුපියල් 10-15000ක කුඩු විකුණුවා. ඒ හම්බ කරපු සල්ලි වලින් 7-8000ක් කුඩු බොන වියදම් කළා. බිස්නස් එක පටන් අරගෙන ටික දවසක් යනකොට වත්තේ හොඳ ෆේමස් කුඩියෙක් වුණා. නම කිව්වම අහල පහල වතුවල අයත් මාව අඳුරන ගානටපත් වුණා.
එහෙම බිස්නස් එක කරගෙන යනකොට දවසක් වත්තට පොලිසිය පැනලා කුඩුත් එක්කම ආව කොටු වුණා. ඇප නැති වුණා. මාස 3කට ඇතුළට ගියා. හිරගෙදර කියලා කුඩු වලින් අඩුවක් තිබුණේ නැහැ. ඊෂි කෑස් එක යවන සුනංගුවට මගේ අතට කුඩු පැකට් එක ආවා. කෑම බීම ටික ගෙදරින් යාළුවගෙනත් දුන්නා. ඒත් නිදහසක් නැති හිරගත ජීවිතේ නම් මට තිත්ත වුණා. මාස 3 ගෙවෙනකම් ඇඟිලි ගැනගෙන හිටියා. හිරෙන් නිදහස් වෙලා ආපු දවසේ ඉඳලා මම නැවත බිස්නස් එක පටන් ගත්තා. බිස්නස් කරගෙන කුඩු බීගෙන ආතල් එකේ ඉන්නකොට තමයි මගේ මහත්තයා මුණ ගැහුණේ. එයා එතකොට කොළඹ රස්සාවක් කළා. එතකොටත් එයා හොඳටම කුඩු බොනවා. කුඩු පැකට් එක ගන්න ආවේ මා ළඟට. වෙන පිරිමි වගේ නෙමෙයි. එයාව දැකපු පළමු දවසේ ඉඳලා මට හරි අමුත්තක් දැනුණා. ටික දවසක් යනකොට එයත් මං ගැන උනන්දු වෙනවා කියලා මට තේරුණා. හැබැයි වෙන පිරිමි වගේ මස් කඩාගෙන කන්න වගේ මගේ ඇඟ දිහා බලාගෙන තොල් කෑවේ නෑ. ලෙංගත් විදිහට මගේ දිහා බැලුවා. කතා බහ කළා. එයා වත්තට එනකන් මමත් මග බලාගෙන ඉන්න තත්ත්වයට පත් වුණා. ඔහොම යනකොට දවසක් එයා කෙලින්ම ඇහුවා මම ඔයාට කැමතියි ඔයා මොකද කියන්නේ කියලා. ගත් කටටම මමත් කිව්වා කැමතියි කියලා. ඊට පහුවෙන්දා ඉඳලා අපි දෙන්න එහෙ මෙහෙ ගියා. මම කිසිම දෙයක් එයාට හැංගුවේ නෑ. මම මුස්ලිම්, එයා සිංහල. මට වඩා අවුරුදු 5කින් බාලයි. ඒත් ජාති ભેද වයස් පරතරය අපිට ප්‍රශ්න වුණේ නෑ. දෙපැත්තෙම ගෙවල් වලිනුත් අපේ සම්බන්ධයට ප්‍රශ්න දැම්මේ නෑ. ඒ වගේම අපි දෙන්න අතර රහස් තිබුණෙත් නෑ. සම්බන්ධය පටන් ගත්ත දවසේ ඉඳලා අපි දෙන්න එකට කුඩු බිව්වා. කසාද බැන්දා කියලා කිසිම වෙනසක් වුණෙත් නෑ. කසාදේ අත්සන් කරපු දවසේ අඹු සැමියන් විදියට හිටියෙත් දෙන්න එක හොඳටම කුඩු බීලා. එදා ඉඳලා හැමදාම උදේට නැගිට පැදුරෙම දෙන්න එක කුඩු බිව්වා. සමහර දවස්වලට එයා කුලී වැඩවලට ගියා. නැතිනම් මට කුඩු පැකට් කරන්න විකුණන්න උදව් කරගෙන ගෙදරට වෙලා හිටියා. මං තනියෙන් කරනවට වඩා බිස්නස් එක වැඩි වුණා. ඒත් අපි දෙන්නටම කුඩු බොන්න ඒ ලැබෙන ආදායම මදි වුණා. දෙන්නට කුඩු බොන්න විතරක් දවසකට රුපියල් 10,000ක් විතර වියදම් වුණා. කෑව බිව්වා. ලස්සන්ට ඇඳලා පැළඳලා හිටියා. හම්බ කරන සේරම සල්ලි ජොලියට වියදම් කළා. ජීවත් වුණේ කුලී ගෙදරක. එහෙම ඉන්නකොට ලොකු දරුවා හම්බ වෙන්න ආවා. පුතා හම්බ වෙලා කිරි බීලා ඉවර වෙන්නත් කලින් දෙවෙනි දරුවත් ලැබෙන්න ආවා. දරුවෝ ලැබෙන්න හිටියා. දරුවෝ ලැබුණා කියලා මගේ බිස්නස් එක නතර වුණේ නෑ. හැබැයි දරුවෝ ලැබෙන්න ඔන්න මෙන්න දවස්වල කුඩු බිව්වේ නෑ. හම්බ වෙලා ටික දවසක් යනකම් කුඩු බිව්වේ නෑ. ප්‍රසූති වේදනාව දරාගන්න පුළුවන් වුණත් කුඩු සික් එක මට දරාගන්න බැරි වුණා. දරුවෝ ලැබිලා කිරි දෙන කාලේ කුඩු සික් එක ඉවසගෙන හිටියා. කිරි නතර කරපු ගමන් ආයෙමත් කුඩු බොන්න ගත්තා. දරුවෝ දෙන්න ටිකක් ලොකු වෙනකොට නැන්දම්මා ළඟ නතර කරලා ඉස්කෝලේ ඇරියා. අපි දෙන්න විතරක් වත්තට ඇවිත් කුඩු බිස්නස් එක කරගෙන ජීවත් වුණා. එහෙම යනකොට ආයෙමත් වතාවක් කුඩුත් එක්ක පොලිසියට කොටු වෙලා මම බන්ධනාගාරගත වුණා. ඒ වතාවෙත් මාස 3කින් නිදහස් වෙලා ආවා. මං ඇතුළට ගියා කියලා බිස්නස් නතර වෙලා තිබුණේ නෑ. මගේ මනුස්සයා බිස්නස් එක හොඳට කරගෙන ගිහින් තිබුණා. මගේ කුඩු බිස්නස් එක නතර වුණේ හිරේ ඉන්න මාස කිහිපෙදී විතරයි. එළිය හිටපු හැමදාම බිස්නස් එක කළා. 4 වතාවක් හිරේ ගිහින් තියෙනවා. දරුවෝ දෙන්න නැන්දම්ම ළඟ හැදෙන නිසා මම හිරේ ගියා කියලා ඒ අයට ගාණක් නෑ. අන්තිම වතාවේ හිරේ නිදහස් වෙලා ඇවිත් බිස්නස් එක කරගෙන ජීවත් වෙනකොට චූටි දුවත් ලැබුණා. චූටි දුවට වයස අවුරුදු 2.5යි. ලොකු පුතාට 10යි. දෙවෙනි දුවට 8යි. ලොකු දරුවෝ දෙන්න වගේ නෙමෙයි. චූටි දුව මම නැතිව එක රැයක්වත් ඉන්නේ නෑ. දැන් දරුවා නැතුව මට ඉන්නත් බෑ. මෙයා මගේ පණ වගේ. යන ඕනම තැනක අරගෙන යනවා. චූටි දුව බඩට ආපු දවසේ ඉඳලා මට කුඩු අප්පිරියයි. කුඩු බීපු ගමන් වමනේ ගියා. දුව ලැබිලත් මාස 6-7ක් යනකම් කුඩු බිව්වේ නෑ. කුඩු ගොඩේම ලැගගෙන හිටිය නිසා නැවත කුඩු වලට ඇබ්බැහි වුණා. ඒත් මගේ හිත කිව්වෙම මේ කලකණි රස්සාවෙන් ඉවත් වෙන්න කියලායි. මහත්තයා කුඩුත් එක්ක පොලිසියට කොටු වෙලා හිරේට ගියාට පස්සේ කුඩු බිස්නස් එක මට එපාම වුණා. ජීවත් වෙන්න විදියක් නැති නිසා බිස්නස් එක කරගෙන ගියා. ඒත් පොලිසියෙන් බේරුමක් ලැබුණෙම නෑ. තව දුරටත් කුඩු කෙරුවාව කරන්න බෑ කියලා මට හිතුණා. එක්කෝ මැරෙන්න වෙනවා නැතිනම් ජීවිත කාලෙටම හිරේට යන්න වෙනවා. එහෙම වුණොත් මගේ දරුවෝ 3 දෙනාට යන්නේ නම් නැති වෙනවා. ඒ නිසා සදහටම කුඩු වලින් ඈත් වෙන්න ඕන කියලා හිතාගෙන තමයි මේ ආයතනයට ආවේ. දැන් මම මේ මධ්‍යස්ථානයට ඇවිත් මාස 2යි. මුල් සතියේ කුඩු නැති නිසා ඇඟට දරුණු වේදනාවක් දැනුණා. ඒක ඉවසගෙන හිටියා. දැන් නම් මට කුඩු අප්පිරියයි. කුඩු නැතුව හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඒත් අපි ජීවත් වෙච්ච වත්තට යන්න බයයි. ඒක තනිකරම මත් වලක්. නැවත අපි වත්තට ගියොත් මත් වලට වැටෙනවාම තමයි. ඒක නතර කරන අමාරුයි.
ඒ නිසා මහත්තයා හිරෙන් නිදහස් වෙනකම් මේ මධ්‍යස්ථානයේ ඉඳලා දරුවෝ තුන්දෙනාවත් අරගෙන අපි දුර පළාතක පිටිසර ගමකට ගිහින් ජීවත් වෙනවා. එතකොට අපිට කුලියක් කරගෙන දරුවන්ට උගන්නගෙන මතින් නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන්. තවදුරටත් වත්තේ ජීවත් වුණොත් අපි වගේම අපේ දරුවොත් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිරේ විලංගුවේ වැටලා නාස්ති වෙලා යනවා. අපි කාලකන්ණි වුණා වගේ දරුවන්ට එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපි දෙන්නම තේරුම් අරගෙන කොළඹින් පිට වෙන්න කතා කරගත්තා. වත්තේ ජීවත් වුණත් කුලියට. මිනිස්සයා රස්සාවට කළෙත් කුලී වැඩ. අපිට කොහෙ ගියත් කුලී ගයක් අරගෙන කුලියක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු දහසයක් එක දිගට කුඩු බිව්වා. කුඩු බිස්නස් කළා, හොඳට සල්ලි හම්බ කළා, ආතල් ගත්තා. ඒත් ඒ හැම දෙයකින්ම ලැබුණේ තාවකාලික සතුටක්. අපිට කියලා කිසිම දෙයක් ඉතුරු කරගෙන නැහැ. තියෙන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම් කඩමළු විතරයි. දැන් මට ඕන සල්ලි හම්බ කරන්න නෙමෙයි, පවුලක් විදියට සතුටින් ජීවත් වෙන්නයි. මෙච්චර කාලයක් අපේ පවුල තුල හස්බන්ඩ් විදියට හිටිය මට බිරිඳක් වගේ ජීවත් වෙන්නයි. නැවත මම මෙතනින් යන්නේ අපි ජීවත් වෙච්ච වත්තට නෙමෙයි, දුර ගමකට. බොහෝ අයට කළ වැරදි අවබෝධ වන විට නැවත හැරෙන්නට නොහැකි තරමට බොහෝ දුර ගොස් සිටිනවා. වයසින් අඩක්වත් ගෙවෙන්නට කලින් සිත්තිට මතය ආදීනව තේරුම් යෑම, කරුමක්කාර කුඩු වෙළඳාමෙන් මිදෙන්නට සිත් පහළ වීම ඒ දරු තිදෙනාගේ වාසනාවක්. එසේ නොවෙන්න නැගිට පැදුරෙන් තේ වෙනුවට හොර අරක්කු බොන, මත්කුඩු උරන නොදියුණු වතු සමාජයකදී සිත්තිලාගේ දරුවන්ද මත්වලට වැටීම නතර කළ නොහැකි සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කතාව උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.